උඩමළුවේ තියෙන බෝපත් පසකින් තියෙන වැවුදිය මේ දෙකෙහිම සම්මිශ්‍රණයක් රුවන්මැලි මහා සෑය අභියසට ගිහිල්ලා වන්දනාමාන කරන ඔබට සීල් සුලගත් සමගින් හදවතටම දැනෙන මහා රැඟීමක් බවට පත් වෙනවා ඒ වුණාට බෞද්ධයන් විදියට අපි බොහෝම දිනකු මේ පහස විදගෙන තිබුණට අපි බහුතරයක් නොදන්නේ විශ්මිත රහසක් මේ රුවන්මැලි මහා සෑය මළුවේ තිබෙන බවට අතීත ජනප්‍රවාද ඇසුරෙන් අපට හඳුනා ගන්න පුළුවන් මේ වතුරින් බොහෝමයක්ම දුඩුගැමුණු මහරජතුමා දැනගෙන ඉඳපු දේවල් බවට තමයි ජනප්‍රවාදයේ සඳහන් වන්නේ මේ සියලුම රහස් අතරින් අද අපි කතා කරන්නේ සුවිශේෂීම කාරණයක් ගැනයි රුවන්මැලි සෑය මළුවත් එම මළුව පිහිටි අනුරාධපුර භූමියත් විශ්වය සමගින් ගනුදෙනු සිදුවන භූමියක් විදියට ඉතිහාසගත විවිධින් ඇතම් ජනප්‍රවාද ඇතම් මතවාද සොයමින් මේ තොරතුරු ගැන සාක්ෂි සාධක සපයලා තිබෙනවා. ඔරයන් තාරකා වළල්ලට සමානෝ පීඨා තිබෙන අනුරාධපුරයේ රුවන්මැලි මහා සෑය චේතවනාරාමය මිරිසේ රැටිය යන ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් යම් විශ්වීය ශක්ති කලාපයක් ගොඩනැගී ඇති බවට පැවසෙන මේ චෛත්‍ය ත්‍රිත්වයේ ඇසුරෙන් සෑදෙන ශක්ති ත්‍රිකෝණය තුලින් ඔරයන් තාරකා වළල්ලේ ශක්ති ත්‍රිකෝණයට සමාන්තරව පිහිටීමත් විශ්වය හා සම්බන්ධව සුවිශේෂී සිදුවීමක් විදිහට තමයි හඳුන්වන්නේ. අනුරාධපුරයේ රුවන්මැලි සෑමලුව ආශ්‍රිත මේ භූමිය මේ නිසාවෙන්ම අති විශේෂ භූමියක් බවට පත් වෙනවා. ඒ වගේමයි රුවන්මැලි සෑය ඉදිකිරීමට මුල පුරන්නේ ඒ සඳහා මුල්ගල් තැබීමේ කටයුත්ත ඉතා සුවිශේෂී දිනයක් නැකතවක් සාදා ගන්නට දුදුගැමුණු මහරජතුමාට අවශ්‍යතාවයක් තිබෙනවා. ඒ විදිහට විශේෂ දිනයක් පවා සාදවා ගන්නට ගැමුණු රජතුමා ක්‍රියාත්මක වුණේ විශ්වය තුල තිබෙන නොපෙනෙන ශක්තිය ගැන එතුමන් දැන සිටි නිසාවෙන් කියලා මතයක් තිබෙනවා. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේද මේ චෛත්‍ය පිළිබඳව පෙර අනාවැකි පළ කර තිබීම මේ සියලු කාරණා ගැන බලනකොට අපිට පෙනෙන්නේ අපි මේ කතා කරන අනුරාධපුරයේ රුවන්මැලි මහා සෑය කියලා කියන්නේ නොපෙනෙන ශක්තියක් ක්‍රියාත්මක වන බවට කාටවත් හඳුනා ගැනීමට අපහසුತನක් නැන්නේ. කොමෝනත් දුටිගැමුණු මහරජතුමා මේ සෑය ඉදිකිරීමට සුදුසුම දිනයක් සහ නැකතක් ලබා ගන්නවා. ඒ කිස්තපූර්ව 149 ඇසළ මාසේ 30 වෙනිදා උදෑසන 6ට එදින තවත් සුවිශේෂී ග්‍රහ තත්වයක් නිර්මාණය වෙන බව පැවසෙනවා. ඒ ග්‍රහ වළල්ලේ රජු ලෙස සැලකෙන රවි ග්‍රහයා තම රාශියක් උන සිංහ රැසේ සිටියදීම ග්‍රහ වළල්ලේ මවවන චන්ද්‍රයා සිට ඇත්තේ එක එල්ලේ රවි දෙස බලාගෙනයි. මේ නැකත මේ සුවිශේෂී අවස්ථාව පෙර සිට පැවත එන විශ්වයේ හාස්කමකට මෙන් කලාතුරකින් සිදුවන විශ්මිත නැකතක් බවට පැවසෙනවා. මේ නැකතින් ආරම්භ කරන සියලුම කටයුතු සාර්ථකව ඉටුවන බවටත් තවදුරටත් ඉටුවන බවටත් මතයක් පවතිනවා. ඒ වගේමයි යටිහිත හා සම්බන්ධ විශේෂ ග්‍රහචාරයක් සම්බන්ධ වීම මේ විශේෂ නැකතට හේතු වෙලා තියෙනවා කියලා තමයි කියන්නේ. රුවන්මැලි සෑමලුවේ යටිසිත ආවෘත කර ගැනීමට වඩාත් ගැළපෙන භූමියක් බවට එකල සිට අද දක්වාම පිළිගනු ලබන තනක්. රුවන්මැලි සෑබිමේ අධියස අප ඉන්නකොට අවදිවන යටිසිත විශ්වය හා සම්බන්ධ කිරීමට පහසු වන විශේෂ ශක්තියක් ඇති බවට පැවසෙනවා. එම හේතු නිසාම කෙනෙකුට ඉතා පහසුවෙන් රුවන්මැලි සෑ භූමියේ සිට විශ්වය සමග මනසින් ගනුදෙනු කරන්න හැකි බවට විශ්වාස කරනවා. තවද මේ විශ්වාසය නැකත හා සම්බන්ධ කේන්ද්‍ර සටහන අනුව රවි දෙවන්නේ රැඳී සිටි බවට ජෝතිෂ්‍ය විශ්වාස කරනවා. ඒ අනුව උදා වුණ නීච බංග රාජ යෝගය රාහු ග්‍රහය සමග සංයෝග වෙලා
සුබදායි කාලයක් ලක් පොළවට උරුම කර බව පැවසෙනවා. ඒ අනුව ලංකාව ලෝකේ පුරාම ප්‍රසිද්ධ වන බවට හඳුනාගෙන තිබෙනවා. විශ්වය හා බැඳුණු අනුරාධපුර භූමියේ විශේෂ පීඨියම නිසාම බොහෝ වටිනාකම් ඊට හිමිවන බව පිළිගන්නවා. ඒ අනුව අනුරාධපුර මහමෙවුනා උයන ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාව ලෝවා මහපාය වගේ වටිනාම දේ මේ භූමියම තම ඉදි වූවා වගේම වර්ෂ 140ක පමණ කාලයක් ශ්‍රී ලංකාවේ අගනුවර විදියට අනුරාධපුරයේ පැවතීමටද එදා මෙදාතර කාල පරාසය පුරාවටම සූශේෂී භූමියක් විදියට ගරුසරු ලැබීමටද මේ පිහිටීම හේතුවක් වන්නටදයි කියලා තමයි පිළිගැනීම තිබෙන්නේ. මේ සුවිශේෂී විශ්වීය සම්බන්දතා වඩාත් බලගැන්වෙන ස්ථාන දෙකක් රුවන්මැලි සෑමලුව තුල තිබී එම ස්ථාන දෙක පිළිබඳව හැබැයි අපි කවුරුවත් හරියට නැති. හැබැයි අපි නොදන්න මේ විස්තරය දුඩුගැමුණු රජතුමා පෙර සිටම මෙම ස්ථානයේ පිළිබඳව දැන සිටි බවට ජනප්‍රවාදනු පැහැදිලි වෙනවා. ඒ අනුව ඔබ හොයන මැති කිමෙක්ද මෙම ස්ථාන දෙක කියලා. ඉන් එක ස්ථානයක් මහා සෑයේ දක්ෂිණ දොරටුව බවට හඳුනාගෙන තිබෙනවා. ගැමුණු රජතුමා චෛත්‍ය ඉදිකිරීමේ ආරම්භයේ සිටම සියලු නිරීක්ෂණ කටයුතු වලදී වැඩිපුරම භාවිතා කරලා තිබෙන්නේ මේ දක්ෂිණ දොරටුවේ පිහිටි ස්ථානයේ බවට පිළිගැනීමක් තිබෙනවා. චෛත්‍ය ඉදිකිරීම ගැන විවිධ නම සංකල්පනා සැලසුම් ඉතා සාර්ථකව ගැමුණු මහරජතුමාගේ සිතට ඇතුළු වන්නට ඇතුළු වූ සිතුවම් නැවතත් ක්‍රියාත්මක කරගන්නට ලුකු අවස්ථාවක් ලබා දෙන්නට මේ ස්ථානයේ බලපෑමක් සිදුවන බවට ජනප්‍රවාදයේ පවතිනවා. මෙහිදී ගැමුණු මහරජතුමාගේ ජීවිතයේ අවසන් විනාඩි කිහිපය හිලිකරන සුවිශේෂී රහසක් තිබෙනවා. ඒ දවසේ මේ අවස්ථාවේ තමන්ට රුවන්මැලි සෑමලුවේ දක්ෂිණ දොරටුව වෙත රැගෙන යන්න කියලා දුඩුගැමුණු මහරජතුමා පැවසූ බව තමයි ජනප්‍රවාදයේ කියන්නේ. යනුව දක්ෂිණ දොරටුවට ආපු රජතුමා චෛත්‍ය වන්දනාමාන කරමින් අවසන් මොහොතෙහි තමන්ගේ දකුණු අත ඉහළට ඔසවලා සංඥාවක් කරපු බව කියනවා. එම සංඥාව අනුව රජතුමා දිව්‍ය දූතයන් දුටු බවත් මනුෂ්‍ය ආත්මෙන් මිදෙන්ව තමන්ව දිව්‍ය ලෝකයට කැඳවාගෙන යාමට එහි පැමිණි දේව දූතයන්ට එහි සංඥාවකින් පවසු බවත් තමයි පිළිගන්නේ. මේ අනුව එවක ගැමුණු රජතුමා මේ මහා සෑයේ දක්ෂිණ දොරටුවේ පිහිට විශ්ව ශක්ති දොරටුව ගැන දැනගෙන සිටි බවට පෙරකල් තියාම අවබෝධයෙන් සිටි බවට මගේම විශ්ව ශක්තියෙන් පවා ප්‍රයෝජනගෙන විශ්වය සමග ගනුදෙනු කර බවට අපට පිළිගන්නට සිදුවෙනවා. කොමෝනත් එදා මෙදා තුර මේ මහා සෑමළුවේ දක්ෂිණ දොරටුව අසලදී බොහෝ විශ්මිත අද්දකීම් වලට අද්දුටු විශාල පිරිසක් ලංකාවේ වගේම පිටරටදීත් හමු වෙලා තිබෙනවා. මේ විවිධ කතා පොත් අතරේ ඇතම් රාත්‍රීන් වලදී විවිධාකාර විශ්මිත ආලෝක රටාවන් මේ ස්ථානයේ සමීපයේ හඳුනාගෙන තිබෙනවා. ඒ වගේමයි විශ්මිත නාද රටාවන් මේ ස්ථානයේ සමීපව හඳුනාගෙන තිබෙනවා. එමින්ම මේ මහා සෑමළුවේ සිත නිවා ගන්න සිත සනසා ගන්න ලක්ෂ සංඛ්‍යාත සදහවතුන්ගේ විවිධ අද්දකීම් මනුව අපට ඇසට නොපෙමින විශ්මිත බලයක් විශ්මිත ශක්තියක් මේ රුවන්මැලි මහා සෑමළුවේ තිබෙන බවට අපි හැමෝන්ටම පිළිගැනීමට සිදුවනවා. අපි අද ඉදිරිපත් කරේ දුටුගැමුණු මහරජතුමා පමණක් දැනගෙන සිටින බවට ජනප්‍රවාදයේ සඳහන් වෙලා තිබුණු රුවන්මැලි මහා සෑයේ විශ්මිත රහස් කිහිපයක් ගැනයි. මේවා පිළිගැනීම මේවා තවදුරටත් විශ්වාස කිරීම ඔබ මතම තිබෙමින් මේ වගේ අලුත් දේවල් වැදගත් දේවල් හැමදාම දැනගන්න දැම්ම World Trends channel subscribe කරගෙන යන්න. යාළුවන්ටත් බලන්න share.